අද දවසේ විශේෂයෙන්ම ලයිව් එකක් එන්න හිතුවේ ඊයේ මම හිතන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ මම හිතන්නේ සුදේෂ් අයියාගේ FB එකේ මම දැක්කා පෝස්ට් එකක් ඒ වගේම ඒකේ සඳහන් වෙලා තිබුණා රංජන් රාමනායක මැතිතුමාට මම හිතන්නේ රංජන අයියට එයා ඉන්න ගෙදර නැතිවීමේ අවදානමක් තියෙනවා කියලා ඉතින් ඒ සම්බන්ධව මම හිතන්නේ රංජන අයියාගේ ළඟම කෙනෙක් තමයි භාග්‍යේශ්වරී ගුණසේකර. ඉතින් මම යාට කතා කරලා ඒ පිළිබඳව දැනගත්තා. ඉතින් මේ අවස්ථාවේ කියන්න ඕනේ එතුමාට මම හිතන්නේ මට තියෙන ගෙවල් තුනෙන් එකක්. එතුමා කොයි දවසේ හරි ජනාධිපති සමාවකින් හෝ නැත්නම් එතුමාගේ දඬුවම අවසන් වීමකින් හෝ පැමිණෙද්දී ඒ නිවසේ ඌට මම ලබා දෙන්න තීරණය කරා. ඉතින් ඒක කියන්නේ තමයි ආවේ. මොකද රංජන අය කියන්නේ අපේ හොඳ හිතවතෙක් සහ හොඳ යහළුවෙක්. මම හිතන්නේ මිනිසුන්ට කරදරයක් වෙච්ච වෙලාවක තමයි අපි යාළුකම් මනුස්සකම් කියන දේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. ඉතින් රංජන අයියේ අපි ඉන්නවත් එක්ක කිසිම දෙයකට දුක් වෙන්න එපා. ඉතින් ඔයාගේ නරක කාලේ ඉවර වුණාට පස්සේ මම හිතනවා ඇවිල්ලා ආයිමත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න කතා කරන්න කියන එක. ඉතින් මේ වෙලේ කියන්න ඕනේ මේ දවස්වල මම දැක්කා නිරෝධාන ක්‍රියාවලියට යම් උද්ඝෝෂකීන් පිරිසක් හිතාමත්ම පහත් විදිහට අරගෙන යනවා. ඉතින් ඔවුන්ටත් සිදු කරේ අපිට සිදු කරපු දෙයම තමයි. කිසිම මානුෂීයත්වයක් නැතුව ඔවුන්වත් මම හිතන්නේ අරගෙන ගියා. ඉතින් අපි හැමෝම මිනිස්සුයෝ. ඒ අයට තියෙන මානුෂීයයි තියෙනවා තමයි අපි වරන් යන වෙලේ අපිටත් තිබුණේ. හැබැයි ඒ දේවල් සම්බන්ධව කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් මොන දේ වුණත් විශේෂයෙන් ඉල්ලන්න ඕනේ අද මේ වෙද්දී මම හිතන්නේ 15,000 දැරියක් දූෂණය කරලා තියෙනවා. මම හිතන්නේ සැකකාරයන් 100කට වැඩිය. හැබැයි ඔවුන් කිසිම කෙනෙක්ගේ නමක්වත් මාධ්‍ය ඔස්සේ මාධ්‍ය සම්දර්ශන ඔස්සේ අද අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මං අහනවා ඒ අර කියපු මාධ්‍යවේදියාගෙන් ඒ පොත ගැන අහන්නේ නැද්ද කියලා. ඉතින් මං හිතන්නේ ඔහු ගැන කතා කරන්න ඕනේ නැහැ. මොකද පහුගිය දවසේ මේ රටේ වැදගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මුළු ලෝකයක් ආදරය කරන කෙනෙක් ගෙනල්ලා ඔහු මං හිතන්නේ මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා. ඉතින් ඔහුගේ මේ වෛරීය මාධ්‍ය දේ මට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලනවා මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කියලා. ඒ වගේම පුළුවන් නම් ඒ වගේ වැඩසටහන් මේ පොයේ දවසට අමාදහර වගේ වැඩසටහනකට ඔහුව දැම්මොත් මං හිතනවා ඔහු බණක් භාවනාවක් ඉගෙනගෙන ඔහුගේ හිතේ තියෙන වෛරය මිනිස්සු එක්ක තියෙන තරහ ඇති වෙයි කියලා. ඉතින් ලයිව් එක ආවේ ඔන්න ඔය දේවල් දෙක තුන කියන්නේ විශේෂයෙන් රංජන් රාමනායක මැතිතුමා මතෙන් රංජන අයියා ගැන කියන්න. ඉතින් රංජන අයියේ මගේ ගෙවල් තුනෙන් එක ගයක් ඔයාට ඉන්න ගියේ නැති වුණත් තියෙනවා. ඉතින් ඔයා අපු දවසකට ඒකේ ඔයාගේ ආයිමත් සුපුරු විදිහට වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ පණිවිඩය දෙන්න තමයි ආවේ. ඉතින් හැමෝම බොහොම පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න. ඔහු මිසුටි උසරණ හැමෝටම.